ඇටු නාමරතු රෝස පිති මතට ඔය මුහුණ වාගේ හැඩයි ඔය මුහුණ වාගේ හැඩයි ඔය හුස්ම දෙනු නාම හද ගැස්ම නැති වේද මගේ හිත මහරි චංචලයි සනීප කරගමු. මොකද සුබන් මාත්‍ය අපේ කෙල්ලට උනේ? අනේ දෙයනේ මගේ අයිසක කෙල්ල. සුබන් මාත්‍ය මගේ කෙල්ල ගියේ මාත්‍යත් එක්ක. කොහොමද තනියම ඇක්සිඩන්ට් උනේ? කියන්න මාත්‍ය. ඇයි එහෙම උනේ? පොඩි මාත්‍යක තමයි ආවේ අම්මේ. අපි දෙන්න පාකෙකෙදී මට කෝල් එකක් ආවා අපේ අම්මගේ කාර් එකට මිනිස්සෙක් හැප්පුණා කියලා. ඒ වෙලාවේ පොඩි මට කිව්වා යන්න කියලා. එයා බස් එකේ එන්නම් කියලා. හේන වෙලාවේ තමයි මේක වෙලා තියෙන්නේ. අනේ දෙවියනේ. අම්මේ. අnder නැතු වින්දොත්. පොඩි මට ආදරේ වගේ මාත් පොඩිට ආදරේ. පියාව සනීප කරගමු. බලපෑදි මායාවතියත් මේ වෙලාවෙම කතා කරන්නේ. ඔබට කියන්නකෝ මම මහා රවුලෙන් ඉන්නේ. සාපේ ඉක්මනට ගිහලා එමු නේද? මේ අරුම කොට තන්න මෙහෙට ඇවිල්ලා ඉන්නේ. මොහොතේ සජිනිගේ අයිතිකාරය වගේ. කරන්න පුළුවන් හැමදේම කරලා මෙතන බබා පාට දාන්න ඇවිල්ලා. සර් මේ කජු කූල්ලොමට වහපු බවුල් හෙද්ද දන්නේ. අපි සොබේන් කොමා බය කරන්න ලෑස්තිව තේරුණා. අපි යනවා පොලිසියට. ඔව් මට බලන්න ඕන ලොරි ඩ්‍රයිවර් එයා මොකද කියලා. කියලා ඉන්න. ලිඩාට තාම සීයවිල නැහැ වගේ නේ. නැහැ. අපි ඩ්‍රයිවර් අදම උසාවියට දානවා. මට පොඩ්ඩක් යව බලන්න පුළුවන්ද? හරි ඉන්න. ගිහලා බලන්න. හැබැයි මුකුත් කියන්නේම නැහැ. ඇවිල්ලා ඉන්න සර්වම් වෙන්න කියලා එන්න ගියා මරයි සර්
දැන් ලෙඩාට මං එනකොට සිහිය ඇවිල්ලා තිබ්බේ නැහැ. අපිත් හොස්පිටල් එකට කතා කරා ලෙඩාගෙන දැනගන්න. හැබැයි ටිකක් සීරියස් කේස් එකක්. ඔයසි මතයා මට එන්ට්‍රි එකක් දාන්න ඕනේ. ඩොක්ටර්ලා කියන විදියට නම් ටික කාලයක් ඇයි සනීප කරගන්න. ඒත් ඉතින් තුනටියෙන් පහලගෙන නම් විශ්වාසයක් තියන්න අමාරු කියලා තමයි ඩොක්ටර් කියන්නේ. මට මේ ඩ්‍රයිවර් ගැන සැකයි. ඇයි ඩ්‍රයිවර් ගැන සැක කරන්නේ? ඊට කලින් ඔය මිනිහා සචිනට තර්ජනය කරලා තියෙනවා. සචිනේ ගැන මට කියලා තියෙනවා. මම මේ මිනිහව දැකලා තියෙනවා. ඒකයි මට සැක. හොඳයි සුපුන් කියලා එන්ට්‍රි දාන්නකෝ. අපි මිනිහාගේ ප්‍රශ්න කරමු. ආරංචිද සචිනිට මං දැන් මේ හොස්පිටල් ගිහලා එන ගම කවද දන්නේ අවසන් කටයුතු නේද? මොන කාගේ අවසන් කටයුත්තද? පිස්සුව දිනනවද? ඇයි සචිනිගේ කවුද වැඩ කිව්වේ සචිනි මැරලා කියලා? ඇයි අම්මා කිව්වේ? අම්මට අම්මගේ යාළුවෙක් කිව්වා කියලා? ඔව්. එයා බලන්න හිටියේ සචින්ට මොන හරි වෙනකන්නේ. එයා විතර. ඔයාටත් ඕනුනේ ඒ ටිකමනේ. අනේ නැන්දේ. මොනවද මේ කියන්නේ? කියන්නේද? කියන්නේ තමුන්ගේ කෙරුවාව. මම මොනවද කළේ? නිකම් මොකුත් නොදන්න තොත්ත බබෙක් වෙන්න හදන්න එපා. ඔයා නෙමෙයිද 50 දෙනාගේ ලිස්ට් එකට සචින්ගේ නමක් දාලා අයියට දුන්නේ? ඔයා එදා ඉඳලම සචිනිත් එක්ක තරහයි. ඊර්ෂ්‍යයි. ඔයා තමයි අයියවත් නොම ගැරියේ. මං කලේ ජනයන්න මෙතනින් එනා තවත් මෙතන බොරු ඇද බාන්න. මොකද ප්‍රශ්නේ? සචිනි මැරලා නෑ. නෑ. නැන්දා කියපු විදිහට සචිනි ජීවත් වෙනවා. එතකොට අම්මා කිව්වේ සචිනි මැරලා කියලා? ජීවත් වෙනවා නම් ගමන් නැහැ. මල්ලි ඔයා කියපු දේ මටත් දැන් හිතෙනවා. මොකක්? මේ ඇක්සිඩන්ට් එකත් එක්ක අපේ අම්මගේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. මේ මිනිහා වැඩේ හදිසියට කෙරුවේ නෑනේ. ඔකේ හරි ගොනක් ඉතුරු කැපුවා. කෙල්ලගේ 50යි ඇති. මං සල්ලි දෙන්නේ නෑ. මට ඕන කරේ ඒ කෙල්ලව නැත්තට නැති කරන්න. පිස්සුද වාන්ති? චන්ද්‍රී කියන්නේ මහා භයානක මිනිහෙක්. ඔයා පොරොන්දුන විදියට සල්ලි ටික දෙන්න. වැඩේ හරියට කරා නම් වැඩිපුරත් සල්ලි ටිකක් දෙන්නම් කියලා මං හිතාගෙන හිටියේ. ඔයාට සල්ලි දෙන්න වෙනවා. වැඩේ හරියට කරා නම් සල්ලි දෙනවනේ. කෝල් කරයිනේ.
ටිකක් හිතන්න කාන්ති. මතකනේ ගිය පාර උන වැඩේ. මිනිහා ගෙදරට මැවිලා කෑ ගහලා ගියානේ. වැඩ අප්සෙට් කරගන්න එපා. සල්ලි ටික දෙන්න. ඔයා කියන කතාවත් ඇත්තක් තියෙනවා. අපි මිනිහට කොටසක් දෙමු. අනේ මම දන්නේ. ඒක නෙමෙයි කාන්ති. කොහොමද කෙල්ලට? ආරංචි හැටියට නම් ඉන්නේ පල්ලෙය පණ නැතිලු. හරිනේ වැඩේ. දැන් ජීවිත කාලෙම විඳ විඳ ඉඳි. ඔය කෙල්ල පස්සේ යන එක දැන් ඔයාගේ සන් නවත්තයි. එයා මොකද ලබගාතේ පස්සේ යන්නේ? හැබැයි එහෙම හිතන්නත් එපා. තරුණ කාලේට ආවේගශීලී වුණාම දැඩි තීරණ ගන්න ඉඩ තියෙනවා. කල්පනාවෙන් ඉන්න. මං ඉන්නකම් ඒ වගේ දේවල් වලට ඉඩ තියන්නේ නැහැ. මං ඒ කෙල්ලට ඉදත් විරුද්ධයි, අදත් විරුද්ධයි. ඔව් ඩාලි. ඔයා කෙලින් ඉන්න. අපච්චි වගේ බීර මැරෙන්නද හදන්නේ? අනේ ඇත්තමයි. මේව දකින්න මං ජීවත් වෙලා ඉන්නවනේ. මංගයි බොන්නේ නැහැ අම්මා. පුතා මොකද සිද්ධ වුනේ? ඔයාට මට කියන්න බැරි තරම් දෙයක් නැහනේ. මොකද්ද සිද්ධ වුනේ? මමට කිව්වනේ මං ආයෙ බොන්නේ නැහැ. හැමදාම බීපු කෙනා නොබීමත් මොකක් කර හේතුවක් තියෙනවා. ඔයාට මට කියන්න බැරි නම් මම මේක සතිෂ්ගෙන් අහලා දැනගන්නම්. අම්මා 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 වාඩි වෙනවා කියන්න. මං දන්නවා ඔයාට මට කියන්න බැරි තරම් දෙයක් නැහැ කියලා. මම කියන්නේ නැන දෙයාලා අම්මමට බැන්නත් කමන්නේ. හැබැයි අම්මා යාට නමුකුත් කරන්න දෙපා. මන් දන්නවා පුතා ඔයා කෙල්ලෙකුට ආදරය කරනවා කියලා. ඒක සාමාන්‍ය දෙයක්. එහෙම නූණ නම් තමයි පුදුම වෙන්න ඕනේ. කියන්නකෝ කවුද ඒ දරුවා? සචිනේ අම්මා අම්මා ඒ සචින් නෙමේ. මොනවද ඔය කල්පනා කරන්නේ? මං කල්පනා කරන්නේ සචින් ගැන. සචින් සදාකාලික ලෙඩෙක් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. මං ඒක දන්නව නේද? ડોක්ටර් කියපු විදිහට එයා සදාකාලික ලෙඩෙක් වෙන්නත් පුළුවන්. මොකද ඔයාගේ තීරණය? සචින් ගැන තියෙන බලාපොරොත්තු? දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.